අයිබෝවන් ඉතින් අදත් අන්න අපි ආවා DPKIDS නේද යනුනිත් එක්ක චිත්‍ර අඳින්න ඉතින් DPKIDS කියන්නේම පුංචි අයගේ නිර්මාණවලට තියෙන තැනක් නේද ඉතින් මේ පුංචි අයට බලාගෙන ඒ වගේම අඳින්න පුළුවන් වෙන අතහුරු වෙන්න නේද පැටික් නම් එක හොඳට හුරු වෙන්න තමයි අපි මේ වැඩසටහන කරන්නේ ඉතින් එමනම් ඔන්න අදත් අපි අඳින්න යන්නේ කුරුළු කූඩුවක් කුරුළු කූඩුවක් අඳින්න කියලා හැමෝම දන්නව නේද ඉතින් කොහොමද අපි දැකලා තියෙනවද දැකලාද කුරුළු කූඩු මොන වගේවද තියෙන කුරුළු කූඩු එක එක වර්ග තියෙනව නේද හැඩේ කොයි වගේද රවුම් ඒව තියෙන තව කොටු ඕ තව තියෙන නේද මේ මෙල්ලපු ඒවා ඒ මොන වගේද කල්ද කුරුල්ලා වඩු කුරුල්ලා දැකලා තියෙනවද ඕ වඩු කුරුල්ලාගේ කුරුළු කූඩු හරි ලස්සනයි නේද නමුත් අපි අද අඳින්නේ යන්නේ රවුම් කුරුළු කූඩුවා නේද ගස්වල තියෙන නේද අඳිමුද එහෙනම් හරි අනේ මෙහෙම ලේසියෙන් අඳින්න හදන්න අපි ඉතින් මේ වගේ බලන්න රවුමක් ඇඳ ගන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලාම මම මෙහෙම අඳිනකොට මෙන්න මෙහෙම බලන්නකෝ මම මේ අඳින්නේ ඉන්න පුතා විශ්ව බලලින්ද මේ මෙහෙම රවුමක් ඇඳ ගන්න මේ මෙහෙම පුළුවන්ද බලන්න හරි රවුමක් බලන්නකෝ අඳින්න පුළුවන්ද කියලා මේ වගේ මේ රවුමක් අඳින්න ඕනේ නේ එහෙම දැසි දැසි තියෙන රවුමක් ලොකු රවුම හරි යස් අන්න ලොකු රවුම කැන්ද නේද ඊට පස්සේ අපිට පුළුවන් ඒ වගේ මේ හරිනුත් ඒ මේ සමාන තියාගෙන මේ තනුත් ප්‍රති රවුම මෙහෙම ඇඳ ගන්න දැති දැති එන විදිහට ඔබලත් බලන්න YouTube එකේ බලන අයට පුළුවන් මේ විදිහට ඔන්න ඇඳ ගන්න මේ වගේ එකක් නේද අල්ලෙසි අනේ මම ඇඳගත්තා නේද හරි අපි දැන් ගන්න හදන්නේ කුරුල්ලගේ දැන් ඔන්න බිත්තරයක් අඳින්න හදන්නේ බිත්තරේ හැඩේ තියෙන ලස්සනට නේද ඔව් අපිට පුළුවන් මෙන්න මෙහෙම කරලා ලස්සනට බිත්තරේ හැඩේ ලස්සට මෙහෙම shape එකට අඳින්න බලන්න ගහක අපි දැන් ගන්න හදන්නේ කුරුල්ලගේ දැන් ඔන්න බිත්තරේ හැඩේ ලස්සට මෙහෙම shape එකට අඳින්න බලන්න මේක ගන්න දිනු දැන් තව බිත්තරේ හැඩේ හරියට ඕල් හැඩයට අඳින්න ඕනේ නේද බිත්තරේ හැඩේ හරි රවුම් හරිම රවුම් කියන්නේ ඕල් හැඩයක් මෙහෙම තියෙන නේද ඔය වගේ sharp හැඩය අන්න හරි දැන් තව එකක් අපි මේ හැරිලු මෙහෙම බිත්තරේකුත් ඔන්න ඇඳගත්තා නේද අන්න අපි එහෙම ඇඳගත්තා right අපි දැන් මේක තියෙන්නේ අත්තකරේද ගහක අපි කොලේකුත් අඳිමුද එතෙන්ට හරි ඔන්
ඉඳලා ලස්සනට මේ ලයින්ස් ටික ඇඳ ගන්න පුළුවන් නේද? මේ අලුතයා කනමුද කොලයක්? කොහොම? කොලයක් ඇඳගත්තා. ඉන්න පුළුවන් නේද? හරි. මේ හරියට පාළු නිසා අපිට මේ හරියට මෙහෙම ලස්සනට කොලයක් අඳින්න පුළුවන්. මගේ කොල මේ හරියට තවත් එකක් ඕන නැලිමුද? ඔව් ලස්සනට මෙහෙම. තව ඉතින් උඹට ඕන විදිහ මේකට කොල ඊට පස්සේ අතු නේද? ඒ ඕන එකක් එකතු කරගන්න පුළුවන්. අපි මේ මූලික කාරණේ තමයි අපි මේ කියලා දෙන්නේ. නේද? හරි. නැන්ද නේද? කුළු කුළු. හරි. අපි දැන් මේක අපිට පුළුවන් තව මෙහෙම කරන්න. අපිට මෙහෙම මේකා ටික ඇඳ ගන්න පුළුවන්. නේද මෙහෙම. ඉරි ටිකක් නේද කුළු ආදද්දි මේ කොටු වගේ මෙහෙම මේකා ටිකක් අපිට ඇඳ ගන්න පුළුවන්. නේද? අපිට පුළුවන් දැන් මේක රසට පාට කරන්න. ඔන්න අපි ඇඳ කුඩුවක් අපි ලස්සනට ඇඳ නේද? පෙන්නමුද? බලන්නක ලස්සනයි කියලා. ආ මේ බලන්න ලස්සනටම ලස්සන කුළු කුඩුවක් අපි ඇඳ.
ඉතින් මේ වගේ බොහොම සරලව පුංචි අයට මේකෙන් පරිසරය පිළිබඳ හොඳ ආදරයක් නේද? පරිසරය ගැන හොඳ අදහසක් ඕගොල්ලන්ට එනවා. ඒ තමයි අපි අදහස් කරන්නේ මේ වගේ නිර්මාණ ඔබට කරන්න පුළුවන් කියලා. එහෙමනම් මුන්නදත් අපි මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් ගන්න ඕගොල්ලෝ ගන්න YouTube channel එකට ගිහිල්ලා අපි subscribe කරන්න පුළුවන්. ඒක මතක් කරන්නම් comment කරන්න කියලා නේ. comment කරන්න කියලා මතක් කරනවා ඒකම. ජෙනුලි වගේ අපි වැඩසටහනට එන්න කැමති අය ඉන්නනම් ඒ comment එකට දාන්න. එහෙමනම් මුන්නදත් අපි සමු ගන්නවා තව දවසක අලුත් video එකක් අරන් ඉන්නම්. සිල් දෙනාට ජය වේවා.